සුබ දවසක් හැමෝටම Cook with Chatu YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ තේ බොන වෙලාවට පාන් පිටි මැෂින් කප් එකකුයි soy meat packet එකකුයි එකතු කරගෙන ගොඩාක් රසවත් roll එකක් හදාගන්න විදිය. මේක ගොඩාක් රසවත් වගේම හරිම ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන්. අපි එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි මැද්දට දාන කරි එක හදා ගන්න ඕන. ඒකට තෙල් එකක් රත් වෙන්න තියලා තලාගත සුදු රුළුණු බික් තුනක් විතර මම එකතු කර ගන්නවා. ඒ ටික මේ වගේ බැදුනහම ලොකුවට කපාගත්ත ලුණු ගෙඩියක් සහ අම්මිරිස් ටිකක් එකතු කර ගන්නවා. මේ දේවල් ටික හොඳින් තෙලේ බැදෙනකොට සෝයා මීට් පැකට් එකේ තියෙන මේ කුඩු එක එකතු කර ගන්න ඕනේ. ඊළඟට මම ඒකට එකතු කර ගන්නවා කෑලි මිරිස් තේ හැඳි එකක් ලුණු කුඩු තේ හැඳි භාගයක්. මේ දේවල් ටික එකතු කරලා හොඳින් කලවම් කර ගන්නවා. ඊළඟට මම මේකට තව මිරිස් කුඩු තේ හැඳි භාගයකුත් එකතු කර ගන්නවා. මේ දේවල් තමන්ගේ රස අනුව කැමැත්ත අනුව එකතු කර ගන්න පුළුවන්. සැර වැඩියෙන් කන්න කැමති නම් තව ගම්බිරිස් ටිකකුත් එකතු කර ගන්න පුළුවන්. දැන් මේ ටික හොඳින් තෙලේ වැදුනට පස්සේ සාමාන්‍ය විදියට මුණු වතුර හැකල් සෝයා මේ ටික තම්බලා ඒ ටික බ්ලෙන්ඩර් කරලා මේ විදියට එකතු කරගත්තා. දැන් මේ ටික හොඳින් කලවම් වෙන විදියට විනාඩි දෙක තුනක් හොඳට කලවම් කරගන්න. දැන් මම කරි එක හදාගෙන ඉවරයි. අපි එහෙනම් බලමු ඉතුරු ටික කොහොමද කරගන්නේ කියලා. ඊට පස්සේ බෝල් එකක් අරගෙන ඒකට මම පාන් පිටි මෙෂරින් කප් එකක් එකතු කරගන්නවා. ඒකටම ලුණු කුඩු තේ හැඳි භාගයක්, කෝන් ෆ්ලා තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා ගාව තියනා නම් විතරක් කෝන් ෆ්ලා එකතු කරගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යම නැහැ. පාන් පිටි ලුණුයි විතරක් එකතු කරගෙන මේක හදාගන්න පුළුවන්. දැන් මේ දේවල් ටික හොඳින් කලවම් වෙන විදිහට මේ වගේ විස්කෙහකින් කලවම් කරලා ඊළඟට වතුර එකතු කර ගන්නවා. වතුර එකතු කර ගන්නකොට එකපාරම එකතු කර ගන්න එපා. මේ විදිහට ටිකෙන් ටික වතුර එකතු කරලා උකු මිශ්‍රණයක් හදා ගන්න. දැන් මේක මම හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි බලමු කොහොමද හදාගන්නේ කියලා ඉතුරු ටික. දැන් pan එකක් රත් වෙන තියලා මම ඒකට මේ වගේ තෙල් ටිකක් ගා ගන්නවා brush එකකින්. ඊට පස්සේ අපි හදාගත්තු batter එකෙන් මෙන්න මේ වගේ ටිකක් දාලා pancake එකක් වගේ හදා ගන්නවා. ඉටි මිශ්‍රණය මේ විදිහට pan එකට දාලා හැන්දෙන් මෙන්න මේ වගේ වටේ ගෙනිහිලා ලස්සනට ගන්නට හදා ගන්න. එතකොට ඔයාලට මේක රවුමට හදා ගන්න ලේසි. දැන් මේ විදිහට ආවහම මේක අනිත් පැත්ත හරව ගන්න. මේ විදිහටම ලිපෙන් බා ගන්නවා. ඊට පස්සේ අනිත් එකත් මම හදා ගන්නවා. තව එකක් හදලා පෙන්නන්න. ඒකත් මේ විදිහට ලිපෙන් ඉවත්තර අර ගන්නවා. මේ තියෙන මම හදාගත්තු ඒවා දෙකක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි හදාගත්තු පිරුම මෙන්න මේ වගේ අයිනකට දාලා මේ වගේ නමා ගන්න. ඊට පස්සේ මම පාන් පිටිහිකට වතුර තේ හැඳි එකහමාරක් දාලා හොඳට කලවම් කරගෙන මේ වගේ ඝනක මිශ්‍රණයක් හදාගත්තා. ඒ විදිහට හදාගත්තාම මේක අලව ගන්න හරිම ලේසි, ඉක්මනින්ම ඇලවෙනවා. ওই විදිහට ඊළඟ එකත් මම හදා ගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්තු ඒවා ටික. ওই විදිහට සේරම ටික හදාගත්තා. ඊට පස්සේ අපිට දෙන මේක තෙලේ දාලා බැද ගන්න. තෙල් එකක් රත් වෙන්න තියලා මේ විදිහට හදාගත්තු ඒවා ටික තෙලේ දාලා බැද ගන්නවා. එක පැත්තක් බැදුනහම අනිත් පැත්ත හරව ගන්න. ලස්සන බ්‍රවුන් කලර් එකකට ආවහම ලිපෙන් ඉවත්වට අර ගන්නයි තියෙන්නේ. හරිම ලේසියි හදා ගන්න. ඉතින් වෙජිටේරියන් කෙනෙක්ට ගොඩාක් රසවත් රෙසිපි එකක් මේක. මොකද මම මේක හදා ගන්න බිත්තර, මස්, මාළු, සැමන් වගේ දේවල් එකතු කරේ නැහැ. ඒ වගේම බිස්කට් කුඩු, ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී හරිම ආදරයෙන් මතක් කරනවා, ඔයා තාමත් මගේ වීඩියෝ බලන්නේ මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා. ඒ වගේම එහා පැත්තේ ඉන්න bell icon එකත් මතක ඇතුව on කරන්න. එතකොට ඔයාට මේ වගේ වීඩියෝ හැමදාම බලන්න පුළුවන්. දැන් මම හදාගත්තු roll ටික හොඳ ගන්නට ලස්සනට බැදලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් තෙලෙන් මේක ඉවතට අරගන්න. මේ තියෙන්නේ හදාගත්තු roll ටික. ඉතින් හරිම ලස්සන පාටකට තියෙනවා. ඒ වගේම හරිම crispy. ඔයාලටත් හදලා බලන්න පුළුවන්. මම මේ පාන් පිටි මෙෂරින් කප් එකෙන් ගොඩාක් හදාගත්තා. ඉතින් ඔයාලට gedara හැමෝටම ඇති වෙන්න හදාගන්නත් පුළුවන්. ඒ වගේම හරිම රසයි. අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා බලන්න. එහෙනම් අපි මේ වගේ රසවත් රෙසිපි එකකින් තවත් දවසක හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න පරිස්සමින් ඉන්න.